Sri Lanka's most powerful news brand. මේ රටේ මිනිස්සුන්ට ආදරය කරන්න තියෙන දේවල් හරි අඩුයි. එයින් අංක එක තමයි ක්‍රිකට්. ජාති ආගම් ભેද භාෂා කුල ભેද ආදී සියල්ලම තොර හැමදෙනාම ආදරය කරන ප්‍රධානම දේ තමයි ක්‍රිකට් ක්‍රීඩාව. හැබැයි දිනෙන් දිනම මේ යන විදියට ක්‍රිකට් ක්‍රීඩාවට අපිට එහෙම ආදරය කරන්න පුළුවන්ද? අපිට ක්‍රිකට් ක්‍රීඩාව එපා කිරීමේ කොන්ත්‍රාත්තු නිල වශයෙන් බාර අරගෙන තියෙන්නේ කවුද? දැන් ඔබ ඉස්සර වගේ මුනන්දුවේ මැච් බලනවාද? මේ ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. හැබැයි මේ ක්‍රිකට් එපා කරවගෙන යා මේ කොන්ත්‍රාත්තු බාරගෙන තියෙන කවුද? අන්න එයාට නම් අපි පහුගිය දවසක මේ News First Sports Center එකේ ඉඳන් අපි කිව්වා බැරි නම් වෙන කෙනෙකුට දීලා යන්න කියලා. හැබැයි තාමත් එහෙම නැති වගේ පෙන්ණුම් කරනවා. ඒවයි හොල්මන් අවතාර ඊයේ රෑ කටුනායක ගුවන්තොටු පොලේ පවා හොල්මන් කරලා තියෙන වගේ තමයි පෙන්ණුම් කරන්නේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 9 දෙනෙක් යනවා කටුනායක ගුවන්තොටු පොලට. ගුවන්තොටු පොලට යන්නේ ඉන්දියාවේ සංචාරයට යන්න. ඒ සංචාරය කියන්නේ මේ ටජ් මහල් බලන්න නෙවෙයි ක්‍රිකට් මැච් ගහන්න. ඊට පස්සේ ඒ 9 දෙනාගෙන් දෙදෙනෙක් ඒ වන විටත් ගුවන් යානෙටත් ගිහිල්ලා ඒ දෙදෙනා ඇතුළු සියලුම දෙනා ආපහු කැඳවා ගන්න ගුවන් යානාවලින් සහ ගුවන්තොටු පොලෙන් පිටර එලිට අරගෙන මේ සියල්ලම වෙන්නේ ඉතාම අන්ප්‍රොෆෙෂනල් නැත්නම් වෘත්තිමය නොවන ආකාරයක් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ පෙන්වා දෙමින් මේ සම්බන්ධයෙන් අද කතා කරන්න යන ස්පෝර්ට්ස් සෙන්ටර් හි වින්දන ප්‍රසාද් කරුණාරත්න සමග අපි කතා කරන්නේ අයිබන් වින්දන අයිබන් චාමික මේ ගුවන්තොටු පොලට ගිහිල්ලා ක්‍රීඩකයන් 9 දෙනෙක් ආපහු හැරිලා ඉන්නේ ඇයි ඇත්තටම සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායමක් තෝරගත්තම ක්‍රීඩා අමාත්‍යවරයාට ඒ කණ්ඩායම අනුමැතිය සඳහා යොමු කරනවා. ඔව් අමාත්‍යවරයාම කියලා තියෙනවා දවස් 21කට කලින් ටීම් එකක් එවන්න කියලා. එහෙම ක්‍රියාමාර්ගයක් මේ අවස්ථාවේදී සිද්ධ වෙලා නැහැ. ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව හිතුමනාපිට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරන්නේ මේ ක්‍රීඩකින් 10 දෙනාව ඉන්දියානු සංචාරය සඳහා එක් දින තරගාවලිය සඳහා පිටත් කර යවන්න. හරි. එතකොට මේ 10 දෙනාව යවන්න ඕනේ කියලා තීරණය කරලා ඔවුන් ගුවන්තොටු පොලට යනවා මේ ක්‍රීඩකයන් දැනන් ඉඳලා තියෙනවද තමන්ට අනුමැතිය හම්බෙලාද නැද්ද නෑ ඔවුන් දැනගෙන ඉඳලා නැහැ ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සතු වගකීමක් ඔවුන් තමයි තේරීම් කමිටු සභාපතිවරයා ඇතුළු තේරීම් කමිටුව කණ්ඩායම තෝරලා දීලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාර දෙනවා ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කරනවා හරි රෑ 10 වෙනකම් මේ ඒ කියන්නේ ඊයේ රාත්‍රී මේ ගුවන්තොටු පොලට යනකම් ඇප්‍රූවල් එකක් තිබිලා නැහැ හරි එතකොට එහෙම ඇප්‍රූවල් එකක් නැතුව යවන්න බෑ කියලා ක්‍රිකට් බලධාරීන් දන්නවද ලංකාවේ ක්‍රීඩා පොලට අනිවාර්යයෙන්ම දැනගත යුතුයි මොකද ඔවුන්ට ඒ සඳහා ප්‍රතිපාදන ක්‍රීඩා අමාත්‍යාංශය යොමු කරලා තිබෙනවා නමුත් තව දෙයක් තියෙනවා දැන් ඔවුන් කියනවා නම් මේ සම්බන්ධයෙන් දැනගෙන හිටියේ නැහැ කියලා තිසර නායකත්වයට පත් කරා කියන මාධ්‍ය සාකච්ඡාව තියෙන්නේ 29 වෙනිදා. 29 වෙනිදලා ඊයේ දිනේට දවස් 5ක් වුණට තියෙනවා. මේ දවස් 5 ඇතුළතවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් දැනගෙන හිටියේ නැද්ද? මේ කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයාට යවුවද? ක්‍රීඩා අමාත්‍යවරයා මේකට අනුමැතිය දුන්නද? මේ කණ්ඩායම පිටත් කරන්නේ මේ අනුමැතියකින් තොරවද කියන එක. ක්‍රිකට් බෝඩේ කාටවත් ටෙලිෆෝන් නැද්ද? රාජකාරී දුරකථන නැද්ද? ඇට්ලි අඩුම ගන්න ක්‍රිකට් බලධාරීන්ගෙන් මේ අමාත්‍යවරයාට හෝ අමාත්‍යංශයට කෝල් එකක් දීලා මේ විස්තර අහගන්න ඇට්ලිස්ට් අනුමැතිය දුන්නද කියලා අවශ්‍යන අහගන්න මේකට. තිබුණත් මං හිතන්නේ ඔවුන් ඒවට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔවුන් කෝල් එකක් ගන්නෙත් නැතුව ඇති කියලා. හරි. ඒතකොට ක්‍රිකට් බලධාරීන්ගෙන් මේ ගැන අහන්න ඔබ ඇතුළු ක්‍රිකට් මාධ්‍යවේදීන් ක්‍රීඩා මාධ්‍යවේදීන් කටයුතු කරලා තියෙනවා. ඒකට ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රතිචාර කොයි වගේද? නැහැ. කිසිසේත්ම ඔවුන් තමන්ගේ ජංගම දුරකථන වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. දැන් මේ සඳහා කියන්නේ මාධ්‍යවල ටෙලිෆෝන් කෝල් වලටම උත්තර දෙන්න පඩි ලබන නිලධාරියෙක් ඉන්නවනේ. ඔබ අපිට වැඩිය බොහොම ලොකු පඩි ලබන නිලධාරියෙක් මේ ක්‍රිකට් ආයතනයේ ඉන්නේ. මේ ක්‍රිකට් ආයතනයේ නිලධාරියා මේ මාධ්‍ය සම්බන්ධ කටයුතු කරන එක්කෙනාවත් අඩුම ගාන ටෙලිෆෝන් කෝල් එක අන්සර් කරලා උත්තරයක් දෙනවද? ඔව්. ඔහු අන්සර් කරාම ඔහු කියන්නේ මම මේ සම්බන්ධයෙන් දැනුවත් නැහැ කියන එක. ඒ සම්බන්ධයෙන් දැනුවත් නැති නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකයේ ඉන්නවා 4 දෙනෙක්. හරි. එතකොට ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් උපලේකම්වරයෙක් වශයෙන් කටයුතු කරන රවීන් වික්‍රමරත්න මහත්මයාව පත් කරලා තිබෙන්නේ මාධ්‍ය අධ්‍යක්ෂ හැටියට. ඔහුත් එහි අංශයේ එයත් දන්නේ නැති කෙනෙක්ද? ඔව්. නමුත් ඔහුත් ජංගම දුරකථනයට අංශ කරන්නේ නැහැ. මේ දින පහ ඇතුළත මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරගත්තට පස්සේ ක්‍රීඩා අමාත්‍යවරයාට යවලා අනුමැතිය ලබාගෙන ඒක මාධ්‍යයට යොමු කරලා ඉන් පස්සේ නෙමෙයිද කණ්ඩායම යන්නේ කියන එක ප්‍රථම වතාවටද උනේ කියන සැකය තමයි අපිට මතුවෙන්නේ. මට තියෙන මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ක්‍රිකට් කණ්ඩායමක් විදේශ සංචාරකයකට යවනකොට මාධ්‍ය ආයතනවලට දැනුවත් කිරීමක් කරනවා. අහවල් දවසේ අහවල් වෙලාවට යනවායි කියලා. ඊට පස්සේ අපිට ෆැක්ස් එකකින් දැනෙන්න සලස්වනවා, ලැබෙන්න සලස්වනවා. මෙන්න මේ ආකාරයෙන් අනුමැතිය ලැබිලා තියෙනවා. මෙන්න අමාත්‍යවරයා මේ ඇප්‍රූවල් එක දුන්නාය කියලා දීලා තියෙනවා. මේ සියලුම විස්තරත් එක්ක වෙනදට නම් අපිට දැනුවත් කිරීම කරනවා. ඊයේ මාධ්‍ය ආයතනවල මේ ගැන දැනුවත් කිරීම කරලා තිබ්බද? නැහැ. කිසිසේත්ම අද සන්ධ්‍යාවේ මෙන්න මේ මාධ්‍ය නිවේදනය අපට නිකුත් කරනකම් කිසිම විදිහකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපට මාධ්‍ය නිවේදනයක් කියලා තිබුණේ නැහැ. හරි, ඒ කියන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා නැත්නම් මාධ්‍ය වෙතින් මෙතන කවරේජ් එකට ගිහිල්ලත් නැත්නම් ඒ කියන්නේ හොර රහසේද මේ කණ්ඩායම යවන්න හදලා තියෙන්නේ? හරියට ඔස්ට්‍රේලියාවට බෝට් වලින් පයින්න හදනවා වගේ. ඔව්, අනිවාර්යයෙන්ම.
මේක කාට හොරෙන් යවන්න ඕමනාවක් තිබුණද කියන සැකේ මතුවෙනවා. මේ තෝරපු ක්‍රීඩකයන්ට ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය නොලැබේවිද? එහෙම නැත්නම් මේ සම්බන්ධ කණ්ඩායම සම්බන්ධයෙන් තියෙන ගැටලු සහගත තත්වයක්ද? කුමන හේතුවක් නිසා මේක උනාද කියන එක අපි දන්නේ නැහැ. ඔව්. නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මෙහි ඍජු වගකීමක් තියෙනවා ඔහුට. ඒ ඍජු වගකීම ඇතුළු ඇමතිවරයා නම් අඩුම ගානේ මේ සම්බන්ධයෙන් කතා බහ කරලා තියෙනවා. ඇමතිවරයා අපට ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. අපි කැමති ක්‍රීඩා අමාත්‍යවරයා මේ දේ මේ තත්වය සමදයකට පත් කරමින් ක්‍රීඩාව නගා සිටවීමට ඌමනාවක් අවංක ඌමනාවක් තියෙන ක්‍රීඩා ඇමතිවරයා දක්වපු ප්‍රතිචාරය දැන් අපි ඒකට යොමු වෙමු. ඕනෑම කණ්ඩායම සාමාන්‍යයෙන් ඒ දින 21කට කලින් මට එවන්න කියලා මං කියලා තියෙන්නේ. මේකට චක්‍ර ලේඛන යවලා තියෙනවා, අවශ්‍ය කරන රෙගුලාසිය යවලා තියෙනවා. ක්‍රිකට් ආයතනයෙන් මේ අනුමැතිය අරගෙන නෙවෙයි මේ ක්‍රීඩකයන් ගිහිල්ලා තිබුණේ. ඒ නිසා මට ඒක ආරංචි වුණ ගමන් මම ඒක වුණ අතර කරලා මේ අනුමැතිය අරගෙන යන ලෙස උන්ට මං දැනුම් දුන්නා. ඒ අනුව අද උදේවරුේ නැවත ක්‍රිකට් ආයතනයෙහි සියලුම සමාජිකයන්ගේ නම් ටික ඉවලා දුන්නා. ඒ අනුව මං ඒකට අනුමැතිය ලැබලා දුන්නා. නිවැරදිව මේවා ක්‍රියාත්මක කරේ නැති වුණාම අනෙක් සංගම් වුණත් සංගම 62ක් අපි යටතේ වැඩ කරනවා. ඒ සංගම් වුණත් ඕනම වෙලාවක අපෙන් අවසර ගන්න නැතුව මේව යන්න පුළුවන්. මේ වගේ ඒ නිසා මේ වැරදි පූර්වාදර්ශයක් බවට පත් වෙන මම ඉඩ තියන්නේ නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසරය නැතුව කිසිදු අවස්ථාවක කිසිදු ක්‍රීඩකයෙකුට ලංකාවෙන් පිටතට යන්න බෑ. මොකද ඔවුන්ගේ වගකීම අපි ගන්න ඕනේ. ක්‍රිකට් ක්‍රීඩකයන්ට මොනවා හරි අනතුරක් ප්‍රශ්නයක් වුණා නම් මේ අවසරය නැතුව ගිහිල්ලා අවසාන වශයෙන් එයත් එන්නේ මගේ ඔළුවට. ඉතින් ඒ අදාළ ප්‍රශ්නේ යම් වියදමක් සිද්ධ වුණා නම් ක්‍රිකට් ආයතනය නැවත ගිවන්න සිද්ධ වුණා නම් ඒ සම්බන්ධව මම සභාපතිතුමාට කිව්වේ ඒ මුදල් අය කරගන්න කියලා ඒ ක්‍රිකට් ආයතනයේ අදාළ නිලධාරීන්ගෙන්. මේකට වක්‍ය යුතු අය කවුද කියලා හොයලා බලන්න. ආදර්ශයක් බවට පත් වෙන අනෙකුත් ක්‍රීඩා සංගම් වලටත් අද වශයෙන් ක්‍රිකට් සභාපතිතුමා දන්නෙත් නැහැ. ඔවුන් ඊයේ විතරක් වෙනවා. සාමාන්‍යයෙන් ක්‍රිකට් ආයතනයට ඇවිල්ලා ක්‍රිකට් සභාපතිතුමාව හම්බෙලා මොකද අලුත් කැප්ටන් කෙනෙක් යන්නේ දිසර පෙරලා. ඉතින් ඔහු සාමාන්‍යයෙන් ඇවිල්ලා සභාපතිතුමා ඔහුට විශ් කළා තමයි ඔවුන්ව පිටත් කරන්නේ සාමාන්‍යයෙන්. නමුත් ඒ වගේම ඊට පෙර මාධ්‍යවලට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා මෙන්න මේ අයව යනවායි කියලා. ඒ සියල්ලම සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මම හිතන්නේ මේක බරපතල වැරද්දක් ක්‍රිකට් ආයතනය කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ සම්බන්ධ ක්‍රිකට් ආයතනයේ තීන්දුවක් ගත යුතුයි. ක්‍රිකට් කියන්නේ මේ ගමේ ගොඩේ ඔය දාන් අදින වගේ වැඩක් නෙවෙයි. ක්‍රිකට් කියන්නේ ජාත්‍යන්තර වගකීමක් සහිත මහත්තුරුන්ගේ ක්‍රීඩාවක්. මේක මහත්තුරු විදිහට කරන්න බැරි නම් කරන කට්ටිය කරුණාකරලා පුළුවන් කෙනෙකුට ගෙදර දීලා ගෙදර යන්න කියලා අපි අදත් නැවතත් කියනවා. එහෙම නැත්තම් මිත්‍රවරුනි අපිට ඉන්න වෙන්නේ මෙන්න මේ වගේ. ඕගොල්ලන්ගේ වැඩ නිසා, ඕගොල්ලෝ කියන්නේ මේ ක්‍රිකට් බරදාරින්ගේ වැඩ නිසා ක්‍රීඩකයන්ට ගුවන් තොටුපළේදී ගුවන් යානකින් එළියට ගත්තම ඉන්න වෙන්නේ සමහරකට මේ වගේ වෙන්න පුළුවන්. අපිට ලැජ්ජ කරන්න එපා, ක්‍රිකට් ක්‍රීඩාවට ලැජ්ජ කරන්න එපා, ක්‍රිකට් ගහන ඒ ගෞරවනීය ක්‍රීඩකයන්ට ලැජ්ජ කරන්න එපා කියලා අපි වැඩ බැරි ක්‍රිකට් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.